සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සිල්මු දෙනාම SL Mobile Knowledge YouTube channel එකට සාදරයෙන්. ඉතින් මං අද අරගෙන ආව ඔයාලට තවත් සුපිරිම වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ මං අද කතා කරන්නේ මේ වෙනකොටත් ඔයාලා WhatsApp පාවිච්චි කරනවා ඇති. ඉතින් ඒ ඔයාලා පාවිච්චි කරන WhatsApp එකේ තියෙන නම්බර් එක අයින් කරලා ඒ WhatsApp එකටම ඒ කියන්නේ ඔයාගේ තියෙන ෆොටෝස්, වීඩියෝස්, ඒ වගේම සින්දු සහ අනෙකුත් ડોකියුමන්ට් ඩිලීට් කරගන්නේ නැතුව අලුත් නම්බර් එකකට කොහොමද ඔයාගේ අර පරණ WhatsApp එක හදාගන්නේ කියන විදිය ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි යාළුවෝ මෙන්න මේ විදිහට මගේ WhatsApp එක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මගේ තියෙන නම්බර් එක. මෙන්න මේ විදිහට මගේ account එක ඇතුළට ගියන් පස්සේ මෙතන යටින් නම්බර් එක බලා ගන්න පුළුවන්. හරි. මේ WhatsApp එක ඊට පස්සේ මේ තියෙන කිසිම දෙයක් delete වෙන්නේ නැතුව අර පරණ නම්බර් එක මම පෙන්නපු ඒ පරණ නම්බර් එක ඔයාගේ phone එකේ තියෙන පරණ නම්බර් එක අයින් කරලා කොහොමද ඔයා අලුත් නම්බර් එක phone එකට add කරගන්නේ? අපි බලමු ඒක කොහොමද කරන්න කියලා යාළුවනේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙන යතුරුක් එක account කියලා account කියන කොටට ගිහිල්ලා touch කරාම මෙතන තියෙනවා change number කියලා. හරි දැන් ඔයා එක දැක්ක change number කියන එක යටතේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි alert එකක් වෙලා තියෙනවා. මෙතනින් කොළපාට මේ next කියන button එක දුන්නාන් පස්සේ මෙතනට ඔයා enter කරන්න ඕනේ යාළුවනේ ඔයාගේ තියෙන පරණ නම්බර් එක. ඒ කියන්නේ අර මම ඔයාලට ගිහිල්ලා පෙන්නු මගේ phone එකේ තියෙන නම්බර් එක අන්න ඒක මෙතන enter කරගන්න. ඔයාලා බින්දුව නැතුව මෙතන type කරන්න ඕනේ. මොකද මෙතන -94 වැඩිලා තියෙන නිසා බින්දුව නැතුව type කරන්න යාළුවනේ. හරි මෙන්න මේ විදිහට පරණ නම්බර් එක දුන්නාන් පස්සේ මෙතන යටින් තියෙන ඔයාගේ අලුත් phone එක මෙන්න මෙතන යටින් තියෙන ඔයාගේ අලුත් ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න කියලා මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් new phone number කියලා දිනවා. ඒ කියන්නේ ඔයා ඇඩ් කරන්න යන අලුත් ෆෝන් නම්බර් එක මෙතනට ඇඩ් කරන්න යාළුවනේ. බිඳුව නැතුව ඕනේ ඇඩ් කරන්න. හරි මෙන්න මේ විදිහට ඒකත් ඇඩ් කරලා යන පස්සේ මෙතන next කියන button එක දුන්නාන් පස්සේ මෙතන තියෙන පොඩි tick එකක්. ඒ tick එක දාන්න යාළුවනේ මේ විදිහට open කරගත්තාන් පස්සේ ඔයාට මෙතනින් done කියලා button එකක් ගන්නවා. done කියලා button එකක් ගන්න පස්සේ ඒක ටික් එක දුන්නාන් පස්සේ අර පරණ ෆෝන් නම්බර් එක අයින් වෙලා ඔයාගේ අලුත් ඇඩ් කරපු ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් යනවා යාළුවනේ. ඒ කෝඩ් එක තමයි මෙතනට ඔයාලා ඇඩ් කරන්න ඕනේ. හරි යාළුවනේ මෙන්න මේ විදිහට කෝඩ් එක ඇඩ් කරන් පස්සේ ඔයාලගේ අර අලුත් නම්බර් එකට පරණ WhatsApp එක ඇඩ් වෙනවා. ඒ මැසේජස් කිසිම දෙයක් ඩිලීට් වෙන්නේ නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ දේවල් තියෙන ඔක්කොම ටික. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. හරිම පොඩි සරල දෙයක් තියෙන්නේ. හරි යාළුවනේ මම මෙතනට ගිහිල්ලා දැන් පෙන්නන්නම්. සෙටින් එකට ගිහිල්ලා මගේ නම්බරේ මෙන්න මේ විදිහට චේන්ජ් වෙලා තියෙනවා කියලා ඔයාලා දැක්කා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික කරන්නේ යාළුවනේ. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. හරිම ලේසියෙන් WhatsApp නම්බරේ චේන්ජ් කරගන්න මේ වීඩියෝ එක මොලේ නම් අකට බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. දැන් නැති කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අදට එනවා ඔබෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝකින් හමු වෙනතුරු රැඳිලා ඉන්න හැමෝටම ජය වේවා.